At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. බදුල්ල නගරසභා බල ප්‍රදේශයේ දෛනිකව එක්වන කැලිකසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව අද දෙරණ පළමු වරට අනාවරණය කළේ පසුගිය දෙවරදායි. නගරයේ සහ අවට දෛනිකව රැස්වන කැලිකසල වසර 40ක් මුළුල්ලේ මහා නගරසභාව විසින් බැහැර කරනු ලැබුවේ වින්සන් ඩයස් ක්‍රීඩාංගණයට යාබදව පිහිටි මෙම ස්ථානයටයි. අදාළ ස්ථානයේ අවිධිමත්ව කසල බැහැර කරන අයුරු අද දෙරණ වාර්තා කිරීමෙන් දින කිහිපයකට පසු කිසියම් ආකාරයකින් මේ කසල තොගයේ ඉකුත් ඉරිදා ගින්නක් හටගත්තා. කෙසේ වෙතත් එම ස්ථානයේ ඇති වූ ගින්නත් සමග තවමත් එම ප්‍රදේශය අධික දුමාරයකින් වැසී ගොස් සිබෙනවා. බදුල මහනගර සභාව ගින්නවීම ඒකකය, ආපදා කළමනාකරණ ඒකකය, යුද හමුදාව සීලුම දෙනා ඊයේ සවස් කාලයේ සිට මෙම ගින්න නිවා දැමීමට දැඩි වෙහෙස මහන්සියක් ගන්නවා. එම ගින්න මේ වෙන විට සම්පූර්ණයෙන්ම ඔවුන්ට නිවා දැමීමට හැකියාවක් ලැබිලා නැහැ. ප්‍රදේශයේ පුරා පැතිර ගිය දුමාරය හේතුවෙන් අවට පාසල් කිහිපයක් නියමිත වේලාවට පෙර නිමා කිරීමට ඊයේ දිනේ පියවර ගනු ලැබුව අතර අද උදෑසන පාසල් වෙත පැමිණි සිසුන් පළාත් අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් මත යලි නිවෙස් කරා පිටත් කර යැවීමට විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් පියවර ගනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කළේ බදුල විශාකා විද්‍යාලය, බදුල විහාර මහදේවී බාලිකා විද්‍යාලය, ධර්මදූත විද්‍යාලය, ඌව මහවිද්‍යාලය, අල්ලාදහන් මුස්ලිම් විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහවිද්‍යාලවල සිසුන් මෙලෙස යලි නිවෙස් කරා පිටත් කර යවූ බවයි. රෝගී දරුවන් දෙදෙනාට අමතරව අද දිනේ තුල තවත් රෝගීන් 19 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල මහරුවහලට ඇතුළත් කෙරුණා. ඒ අතර වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සිව් දෙනෙක් දමන බව බදුල්ල මහරුවහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එබැවින්ම රෝහලේ හදිසි ප්‍රතිකාරාංශයෙන් ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 20කට ආසන්නයි. මේ අතර බදුල්ල කුඩුකන්දේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමටද අද පස්වරුවේ පියවර ගැනුණා. හිඟුරක්කොඩ ගුවන් හමුදා කඳවුරට අයත් බෙල් 212 වර්ගයේ යානයක් යොදාගෙන ජලය යෙදීම සිදු කළද පවතින නියගියත් සමග බදුළු ඔය සිඳී ගොස් තිබීම හේතුවෙන් වියලුව ලොග්ගල්ලුවෙන් ජලය ලබා ගැනීමට සිදුවීම නිසා ගිනි නිවීමේ කටයුතු වලට දැඩි බාධා මතු වුණා. මේ අතර ගින්න හටගත් බදුළු කුණු කන්දවට ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද දහවල් එම ස්ථානයට පැමිණියා. अभी मीट मस दिखेदी मीट कली कसल बेहर करपु नगर सभा अलगोल प्रदेश नवत कसल बेहर किरी उत्साह किरी फलाते जनता ये प्रदेश वाले जनता प्रश्न तेक् अभी मेक लघु गेट समहार आयतन गम प्रदेश वाले नगरे कुनु गमट गे पाके अब मे नगरे तीन कुनु कोहेट अभी बेहर करानी प्रश्न तीन දැම්මේ ඇතිවි තත්තිබෙන තත්වයට මූණ දීම තමයි අපි කාගේත් වගකීම විශේෂයෙන්ම ඇත්තම අපි නිශ්චිතව හේතුවක් කියන්න බෑ කොහොම වුණත් යම් කිසි කෙනෙක්ගේ කඩක්කප්පල්කාරී ක්‍රියාවක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉබේම ගින්න ඇති වෙන්නත් ඇත්තයි කියලා විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් හරියටම අපිට යමක් කියන්න අමාරුයි කොහොම වුණත් දැනට අපි යම් තරමක් දුරට පාලනය කරගෙන ගනිමින් පවතිනවා